කියලා අපි ඩිෆයින් කරෝතින් ඇත්තටම ඒක සමාධියත් එක්ක හිත එක්තැන් කරලා එනවත් එක්ක ඇතිවෙන සාමනින් මොකද එනර්ජි ෆිල්ඩ් එකක් එක එනර්ජයිස් වෙනකොට සමාධියක් එනර්ජයිස් වෙනකොට විශ්ව ශක්තිය කියලා කියන කොස්මික් එතකොට සමාධියක් අපි සාමාන්‍යයෙන් ඇතුලේ නිකන් ඉන්න පුළුවන් හැබැයි සමාධියක් අපි නිකන් දැනෙන්න වෙනකොට විශ්ව ශක්තියකට හැරෙනවා එතකොට ඒකේ ගොඩක් විට මේ සමාධියක් කියන්නේ කාම ලෝකේ කරන කර්ම සමාධියකදී කියන්නේ මොනවාද කියන්නේ දැන් කාම ලෝකේනේ කර්ම ගොඩක්ම කෙරෙන්නේ ඇහ කන නාසය දිව ශරීරය මනස ඇහ කන නාසය දිව ශරීරය ඕක මනසත් එක්ක මනසේ එන ඒක ඒකෙන් රෙජිස්ටර් වෙච්ච thoughts තමයි ඒ කාම ලෝකෙමයි වැඩ කරන්නේ එතකොට කාම ලෝකේ එන එක අරකින් නිදහස් වෙච්ච අවස්ථාවක් තමයි ඔය සමාධිය කියන්නේ ඒ 5 faculties ඉන්ද්‍රියංගේ පංච ඉන්ද්‍රියංගේ ඒ කියන්නේ ඇහ කන නාසය දිව ශරීරය කියන එකෙන් ආසාවනේ ඔක්කොම වැඩ කරවන්නේ ඒ ආසාව සංසිඳිච්ච මොහොතක් තමයි අර සමාධියයි විශ්ව ශක්තියට එන්නේ. එතකොට විශ්ව ශක්තිය ඇති වෙන ඇති වෙලා තියෙනවා නම් තමන්ට ඒ වෙලාව ආසාව ඒ වෙලාවට නැහැ. එතකොට තමන් කර්ම විපාකයක් විඳිනවා නම් තමන්ට ඒක දැනෙන්නේ නැහැ. තමන්ගෙන් කර්මයක් කරන්නේ ඒ වගේ සෙපරේට් කරන ෆෝස් එකක් තියෙනවා ඒක. හැබැයි විශ්ව ශක්තිය කියන එක අවදිලා තියෙන තමන්ට අනිත් අයටත් යම් බලපෑමක් සිද්ධ කරන්න පුළුවන්. ඒගොල්ලන් කර්මත් මේවා කරනවා.